මාම කැච්චක් හොඳමයි. වෙළඳ සේවයෙන් මේ වෙලාවෙ චින්ති බාලා තොපන්ගේ කන්ට උකුලට මන්දු වෙන්නේ. හොරා පුජ්ජ භාගතනක්ම දඹාන කතා දමන යමකේ හද පුජ්ජයි. අද දින මැච්චෙත් ඔයත්තන්ට කතා දමන මේ ඇත්තෝ ඌරුවරිගේ විමල රත්න හොඹ. පරම්පරා පුජ්ජ එකමලාට මහා කතා දමන යමකෙන් කතා දමන. ඉදපොජ්ජ අනුකලන මහකතා දමන යමකේ සභාපති වූරා හැටිමිට වැඩ පොජ්ජ මන්දු කරන හට්සන් සමරසිංහ සභාපති වූරත් අධ්‍යක්ෂ ජෙනරාල් වූරා මේ වෙලාව මැච්චදී මාම කෙච්චක් හොඳමයි කියලා සේපත් පොජ්ජ මන්දු කරන ගමන් වෙළඳ සේවයේ මහ වූරා හැටිමිට වැඩ පොජ්ජ මන්දු කරන සුජීව හරිස්චන්ද්‍ර වූරා කැටුන් ඒ තැනේ රඳන කට්ටි පොජ්ජෙම හිට පොජ්ජෙම හිටලා ගන්න මේ බිඳි තිබාලා මේ වැඩ පොජ්ජට උදව් තැනනු කලන්නේ මේ අත්තනේ රට පොජ්ජ වන්නේ ලැත්තන්ගේ මහානායක විශ්වකීර්ති වනස්පති ඌරු වර්ගයේ වන්නේ ලැත්ත. වැඩි තැනින් හොඳ වාගේකමක් මිනික් ගජ්ජුන්ට හිත් පොජ්ජට මන්දු වෙන එකමක් තමයි මේ කතා දමන යමකකින් මන්දු වෙන්නේ. දැන් වැද්දා කියන වචනේ ඇහුනම ඒ වචනෙත් එක්ක මිනිස්සුන්ට ඇඳෙන චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රයේ අද වැරදි. ඒ චිත්‍රයේ ලොකු වෙනස් කිරීමක් කරන්න මේක ලොකු බලපෑමක් කරයි කියන විශ්වාසයක් මාතුළු තියෙනවා. වන්නේ නැත්තනම් කතා දමන යමක බින් බින්නේ හද පහින ආරාව. රටපොජ්ජම රදන වන්නේ ලැත්තන්ට හොඳ වාගේම හිටලාගෙන ඇනෝ කලාපු කතා දමන යමකේ දඹාන කතා දමන යමකේ දඹාන කතා දමන යම කන්රුගුල්ට මන්දු කරගෙන ඉඳ තිබන්නේ රේඩියෝ දඹාන රේඩියෝ දඹාන ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය 2007 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 13 වන දින මහා මණ්ඩලයේ සම්මත කළ 61 ඇලිරක් 295 යෝජනාවේ 16 වන වගන්තියේ ආදිවාසී ජනතාවට තමන්ගේම භාෂාවෙන් තමන්ගේම ජනමාධ්‍යයක් පිහිටුවීමටත් වෙනස්කොට සැලකීමකින් තොරව ආදිවාසී නොවන සියලුම ආකාරයේ ජනමාධ්‍යන්ට පිවිසීමටත් අයිතියක් ඇත්තේ. හොඳමයි මේ වෙලාව මැච්චෙදී අපි ඉච්චෙච්චලාම නායකයන්ගේ කතා පොඩ්ඩ කන්ට්‍රු කුලට මන්දු කරගමු. ඉතින් අද දාස් මැච්චේ අපේ නායකත්වත් එක්ක කතා දමද්දී මේ අත අහම් පොජ්ජ හිටලාන්නේ මේ කෝඩ පොජ්ජ ගැන තනක් මෙයක් කතා දැම්මන හොඳමයි කියලා. ඉතින් නායකත්වෝ 2022 ගෙවිලා 2023 අලුත් අවුරුද්ද එනවා. තව දින එකයි. මිනිස්සු විදිහට අලුත් අවුරුද්ද බාරගන්නේ කොහොමද හා ඔයත්තන්ගේ ආශිර්වාදය මේ වෙලාවේ එකතු කළොත් මාම කැච්චක් හොඳමයි කියලා මෙයත් හිතලාවා. මාම කැච්චක් හොඳමයි මහානායකත්. මාම කැච්චක් හොඳමයි විමල්. තින් ඇත්තටෙනෙම්ම මේ 2022 මේ කෝණ පුජ්‍ය හමාර්තන මන්දෙලා අලුත් තැනෙන් 2023 මේ කෝණ පුජ්‍ය මං ගැච්චනවා. ඉතින් මේ වෙලා පුජ්‍යදී මෙයත් හිට්ලාන හැටිමට මේ කෝණ පුජ්‍ය දින පුජ්‍ය පිළිගැනීම් පුජ්‍ය මෙයත්තන්ට වැඩි තැනින් මේ සත්ත්ව ලෝකයේ ඉඳින මේ චප්පිලත් එලි පුජ්‍ය මන්ද වෙනකුට ඒ එදා දවස් පුජ්‍යයේ ඒ දින පුජ්‍යයේ ඇත්තෝ සතුටින් බාරගෙන මන්දු කරගන්නවා. ඉතින් ඒ වගේම මේ ඇත්තෝ හිටලානවා මේ ඇත්තන්ට මේ මිනිගජ්ජු හැටිමට මේ ඇත්තන්ට ඒ සත්ත්ව ලෝකයේ ජීවත් වෙන මන්ද වෙන චප්පිලත්තන්ට වාගෙම ඒතනට වැඩි තැනින් මෑත්තන්ට වගකීමක් තිබෙනවා උරුමයක් තිබෙනවා මේ දින පුජ්‍ය කෝණ පුජ්‍ය හිත් පුජ්‍යට මන්දු කරගන්න. ඉතින් මේ මෑත්තෝ හිටලාන්නේ දැන්
කෝණ පුජ්ජක් මං ගච්චෙනකොට ඒ කෝණ පුජ්ජ මිනිස් ගජ්ජු පිළිගැනීම් පුජ්ජ මන්දු කරන්නේ මධ්‍ය රැච්චාට ඇවිල්ලාලා ගුටි පුජ්ජ මන්දු කරගෙන බෙහෙත් නැනෝ කලන් රුකුල් පුජ්ජට මං ගච්චලා කලු කොමන්තන වතාපු රුකුල් පුජ්ජට රඳාලා තමයි කෝණ පුජ්ජ පිළිගැනීම් පුජ්ජ මන්දු කරන්නේ හැබැයි මේ ඇත්තෝ හිතලානවා මේ කෝණ පුජ්ජ ඒ වාගේ මන්දු කරන්න කොදෝ විලා මේ කාලමැච්ච මන්දු වෙනකොට මේ ඇත්තන්ට මාම කැච්චක් හැම එකමකෙම්ම අමාරු තැන මන්දු වෙලා රඳන කෝණ පුජ්ජක්. ඉතින් මේ කෝණ පුජ්ජේ මේ ඇත්තෝ හිටලා ගන්න ඕන මංගච්චන කෝණ පුජ්ජ කොහොමද මේ ඇත්තෝ සරුතන මන්දු කරගන්නේ. මේ ඇත්තෝ මේ කෝණ පුජ්ජ කොහොමද පුජ්ජට මන්දු කරගන්නේ කියන එකම කල්පනාතන මන්දු කරන්න ඕන. ඉතින් ඒ හින්දා මේ ඇත්තෝ කතා දමන්නේ අර වෙන කෝණ පුජ්ජල් වල වාගේ නෙවෙයි මේ කෝණ පුජ්ජ මාම කැච්චක් අමාරු තැනේකමක් මේ කෝණ පුජ්ජ හැම එකමකෙම්ම මිනිස් ගජ්ජු දැන් අසරණ තැනමට මන්දු වෙලා ඉඳින්නේ ඒ හින්දා මේ මං ගැච්චන කෝණ පුජ්ජ මේ ඇත්තෝ සතුටින් හිත් පුජ්ජෙන් භාරතන මන්දු කරගෙන අර වෙන කෝණ පුජ්ජල් වල මේ ඇත්තෝ ඒ මන්දු කරපු නාස්තිය කොදෝවිලා මේ රට පුජ්ජ මේ ජාතිය ආරක්ෂා දෙන මන්ද වෙන හැටිමට මේ රට පුජ්ජේ පාලකයන්ටත් තනමක් මෙතන හොඳවාගෙම හිත් පුජ්ජට මන්දු කරගෙන මේ රට උඩතනට මන්දු කරගන්න මේ කෝණ පුජ්ජවත් මිනිස් ගජ්ජුන්ට මේ ඇත්තෝ කතා දමන්නේ ඉජ්ජෙජ්ජෙන් ලය පුජ්ජෙන් හිට්ලාගෙන මේ 2023 මේ කෝණ පුජ්ජ හිත් පුජ්ජෙන්ම භාරතන මන්දු කරගෙන මංගච්චපු කෝණ පුජ්ජේ මේ ඇත්තන්නේ වැරදුම් පුජ්ජ මන්දු ඉච්ච එකමල් මේ කෝණ පුජ්ජේ හැදුම් පුජ්ජ මන්දු කරගෙන ඉදිරි කාලමැච්ච කොහොමද මේ ඇත්තෝ ජයග්‍රහණේ මන්දු කරන්නේ කියන අදහසින් මේ කෝණ පුජ්ජ මන්දු කරගන්න එහෙම මන්දු වුණොත් මේ ඇත්තන්ටත් මේ ඇත්තන්නේ රටටත් මේ ඇත්තන්නේ ජාතියටත් මිනිස් ගජ්ජුන්ටත් වැඩ පුජ්ජක් මන්දු වෙයි. ඉතින් ඒ හින්දා මේ මංගච්චන කෝණ පුජ්ජ මේ රටට ජාතියට ආගමට පරිසරයට සුබම සුබ කෝණ පුජ්ජක් මන්දු වෙන්න මේ ඇත්තෝ ආශිර්වාද පුජ්ජ මන්දු කරමු. 2022 අවුරුද්ද ගෙවිලා 2023 අවුරුද්ද ලබනවා. ඉතින් මට හිතෙන විදිහට දවස ගෙවිලා සති ගෙවිලා මාස ගෙවිලා අවුරුදු ගෙවිලා යනවා. මේ අවුරුද්ද අපිට වඩා මේ සත්ත්ව ලෝකයේ ඉන්න කුරුල්ලෝ අපිට කලින් ඒ දවස ඉතාම සතුටින් බාර ගන්නවා. ඒ වාගේම සත්ත්ව ලෝකයේ ඉන්න සතුන්ට වඩා මිනිසු විච අපිට මොලයක් තියෙනවා. එන අවුරුද්ද සතුටින් බාර ගන්න. ඉතින් අලුත් අවුරුද්ද එනකොට ඒ බාර ගන්නේ පිළිගන්නේ මත්පැන් බීලා, ගුටි ගහගෙන, පොලිසියට ගිහින්, හිරකුඩුවේ ඉඳලා, ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් අරගෙන තමයි එන අවුරුද්ද බාර ගන්න. ඉතින් මට කියන්න තියෙන්නේ ඔබ එහෙම වෙන්න එපා. මේ අවුරුද්ද හැමෝටම ඉතාමත් අමාරු කාලයක්. හැම දෙයින්ම අමාරු කාලයක්. මේ අවුරුද්දට අපි හිතන්න ඕන එන අවුරුද්දට වඩා සරු කරගන්නේ කොහොමද කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ වෙන අවුරුදු වගේ නෙවෙයි මේ අවුරුද්ද ගොඩාක් අමාරු අවුරුද්දක්. ඒ නිසා එන අවුරුද්දට වඩා ඉතාමත් සතුටින් බාරගෙන වෙනදා වගේ නාස්ති කරන්නේ නැතිව මේ රට මේ ජාතිය ආරක්ෂා වෙන හැටියට මේ රටේ ඉන්න පාලකයන්ටත් මේ හිතන විදිහට වැටහෙවා වැටුණු තැනින් ඉස්සරහට යන්න මේ අවුරුද්දවත් සිහියෙන් කල්පනාවෙන් හා හදවතින්ම මේ 2023 අවුරුද්ද බාර අරගෙන පහුගිය අවුරුද්දේ අපි අතින් ඇති වූ වැරදි නිවැරදි කරගෙන ඉදිරි කාලය අපි කොහොමද ජයගන්නේ අදහසින් මේ අවුරුද්ද බාර ගන්න. එහෙම වුණොත් අපිටත් මේ රටටත් මේ ජාතියටත් මිනිසුන්ටත් වැඩක් වෙයි. ඉතින් ඒ නිසා රටට ජාතියට රටේ ඉන්නා වූ සියලුම මිනිසුන්ට මේ ලෝකේ ඉන්නා වූ සියලුම මිනිසුන්ට එලෙසම මේ ලෝකේ ජීවත් වෙන්නා වූ සියලුම සතුන්ටත් වාගේම තමයි ජලයේ ඉන්නා වූ සියලුම සතුන්ටත් මහ පොළොව ඇතුලේ ඇහැට පේන නොපෙනෙන සියලුම සතුන්ටත් ලබන්නා වූ මේ අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි. අපේ උරුමය හෙට පරපුරට ඉදිරිකොට යෑමේ අරමුණ කන් රුකුලට මන්දු වෙන කතා පොච්ච. කවිතනක් කණ්ඩුගලට මන්දු කරන කාලමැච්චයි මන්දු වෙලා තිබෙන්නේ.
හොඳමයි. බැද්දෙන් ඇහෙන මේ කවිතන අපි මේ වෙලාවෙ මැච්චි කන්ටුකුලක මම. හබකට මං ගහන්න පෝපත වාගේ නොඉඳ. හේ ලංගාවේ කියා වගේ ඌරු බඳේ හවන්නට රැවුලන් අට ඉස්බක් දුර පැනගත් මහගිරි දමෙන් පැන ටීල් ගහන කිරීටි බාන කෝ ගහන ටං ගහන ටැක්කම් බාන වන්නිකරේ කටු කැච්චෙක් ඇඹුල් හාවෙක් අඩා එලා ගන්නට සරවාගම තාම කෙරුම්කාර ඇද කියන බලමුකෝ. ඒ මල් පැත්තා පලාපේක්ෂක් කියලාගන්නට බැරිෙනවා. වෙනස්මනලොව සිය වරගේ වෙනුවෙන් පෙනී සිටි නොවෙනස් වූ චරිතයක්. මේ අත මොල්ලක කමන්දය කරනකද මේ අත එකමවත් මේ කලාපොජ්ජය ඉඳන්න හිස්ලාලම ඒ අත්තට වාදපොජ්ජක් මන්ලෝ කරන්න කද මේ අත මංගචන්න. සරල වූ දිවිපෙ වෙත හෙටට ඉතිරි කර යන්නට දරන උත්සාහයක්. ලංකාව පැත්තෙන් ගත්තොත් ලංකාවේ වැඩි ජනතාව තමයි කැලෑබද ජීවිතයේ බොහොම කාලයක් මෑතක් වෙනකම්ම බොහොම හොඳ ජීවිතයක්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් බොහොම සතුටෙන් පරිසරයට හානි නොකර පරිසරයත් එක්ක බොහොම සුහදශීලී ඇසුරක් කරගත්ත ජන සමාජයක්.
නායකත්වයේ අද දවසේ භාරතූරම කටයුත්ත ඉටු කරන වන්නේ ලැත්තෝ. මෙයත් ලාකැකුලා කාල පොජ්ජේ ඉඳ තිබාලා තිබාපු ආණ්ඩු පොජ්ජවලට මහවුරුලාට එයත්තු කතා දැම්මා. මෙයත් අන්නේ පරම්පරා පොජ්ජේට මෙයත් අන්නේ කලා පොජ්ජක් යනු කලන්න. මේ කලා පොජ්ජේ වන්නේ ලැත්තන්ට මාමකච්චක් තිබෙන්න ඕනි. එතන වන්නේ ලැත්තු ජීවත් පොජ්ජ බඳ වෙන්නේ කලා පොජ්ජෙන්. වන්නේ ලැත්තන්ට ඉඩ පොජ්ජ තිබෙන්න ඕනි කියලා එයත්තු කතා දැම්මා. වන්නේ ලැත්තන්නේ කතා දමන යමකේ මේ රේඩියෝ දමන රේඩියෝ යුගයේ රේඩියෝ අවශ්‍යතාව දඹාන කතා දමන යමකේ ලා කැකුල කැකුලියෝ බාස පොජ්ජ හිත්ලා ගන්න කාලෙ මැච්චයි. අපි දැන් වැදි භාෂාව හිත්ලා ගනිමින් තමයි ඉන්නේ නේද? එතකොට වැදි භාෂාවේ ඔය වචන වලින් අපිට පුළුවන් ලස්සන ලස්සන විදිහේ දේවල් කරන්න නේද? හොඳයි, මම දැන් අහනකොටම හොඳ වාගේ හිත්ලා ගත්තනම් මම කියනකොටම වචන එන්නේ පැයි නේද? පුරුල්ලට කියන්නේ කොහොමද? අන්න හරි, එහෙනම් හොඳ වාගේ හිත්ලාගෙන ඉන්නවනේ. ඔන්න දැන් කුරුල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ හැම වෙලාවෙම මේ සින්දු කියනවානේ, කතා කර කර නේද කුරුල්ලෝ ඉන්නේ, සින්දු කියනවානේ නේද? ළමයිනුත් ආසයි මොනවා කරන්නද? කුරුල්ලොත් එක්ක සින්දු කියන්න. ඒ හින්දා ඒක කැකුලෙක්. අන්න හරි, ඒක කැකුලෙන් මොකද කරේ? කුරුල්ලන්ට කතා කරනවා. කොහොමද? චප්පි මංගච්චපං කතා දමන්න. තාලෙකට කියමු. අර තාලෙකට කියමු අපි. කොහොමද? නෑ නෑ, ඔව් කුරුල්ලට මොකද්ද කියන්නේ? චප්පි මංගච්චාපං කතා දමන්න. අර කතා දනවා කියන මොනවා කරනවද? සින්දු කියනවා. නෑ, මං අහන එකට උත්තර දෙන්න ඕන. චප්පිට එන්න කියන මොනවා කරන්නද? එන්න කියන එකට කියව වචන මොකද්ද? මංගච්චපං. මොකද්ද කියන්නේ? මංගච්චපං කියන්නේ වරෙන්, එහෙම නැත්තම් එන්න කියන එක. කුරුල්ලනේ එන්න මාත් එක්ක සින්දු කියන්න. කොහමද එතකොට වැදි භාෂාවෙන් කියන්නේ? චප්පි මං ගච්ඡාපං කතා දමන්න. ඊළඟට කවුද කැලේ ඉන්නේ? බොක්කි ඉන්නවා. හාව නේද? දැන් හාව හරි කැමති මොන කරන්නේ? නටන්න. නටනවට වැදි භාෂාවෙන් කියන්නේ මොකද්ද? මම අහන්න එකට උත්තර දෙන්න. එයාට මොකද කරන්නේ? එයා නටනවා. නටනවට වැදි භාෂාවෙන් කියන්නේ ඔටා දමනවා. මොකද්ද? ඔටා දමනවා. මොකද කියන්නේ? ඔටා දමනවා. එතකොට හාවන්ට කතා කරනවා ඔටා දමන්න නේද? එහෙනම් කොහොමද කියනවා ඇත්තේ? බොක්කි මං ගච්ඡාපං ඔටා දමන්න. කවුද? ඔටා දමන්න. තාලෙකට කියමුද ඔය පද දෙක? කොහොමද? චප්පි මං ගච්ඡාපං කතා දමන්න, බොක්කි මං ගච්ඡාපං ඔටා දමන්න. අදර කියමු. අභෝගෙමු. චප්පි මං ගච්ඡාපං කතා දමන්න, බොක්කි මං ගච්ඡාපං ඔටා දමන්න. අදර කියමු. චප්පි මං ගච්ඡාපං කතා දමන්න, බොක්කි මං ගච්ඡාපං ඔටා දමන්න. හොඳට මතක තියෙන්න ඕන. අදර කියමු. චප්පි මං ගච්ඡාපං කතා දමන්න, බොක්කි මං ගච්ඡාපං ඔටා දමන්න. ඒක කැලේ යනකොට කාවද එක්ක යන්නේ? කුක්කව එක්ක යනවා නේ. ඒකට කුක්කත් එකතු කරගෙන කැලේ ඇවිදින්න මේ කැකුලා හරි ආසයි නේද? කැකුලා කියන්නේ කාටද?
නරියට කැකුලා කියනවා ආ මිනිසුන්ගේ පොඩි ළමයින්ට කියන්නේ කැකුලා කියලා නේද කැකුලා කියන්නේ පොඩි ළමයි මේ කැකුලා හරි ආසයි කැකුලා හරි ආසයි මොනවා කරන්නද කැකුලා හුඟක් ආසයි කැලේ ඇවිදින්න කාත් එක්කද ආසා අන්න හරි බල්ලොත් එක්ක බලු කුක්කත් එකතු කරගෙන කැලේ හැමතැනම ඇවිදින්න ආසයි ඒ කියන්නේ කොහොමද කුක්කා එක්ක කැලේ කොලේ මංගච්චන්න ආසයි හරිද හරිද කැලේ කොලේ මොනවා කරන්න ආසා ඇවිදින්න හුඟක් ආසයි ඒගොල්ලෝ එතකොට ඒ ඒ ඇවිද ඇවිද ඉඳලා එතකොට මේ මේ පැත්තේ තියෙන කොකාගල කියලා එකක් නේ කොකාගල උඩ තියෙනවා බැලුම් හෙල කියලා එකක් බැලුම් හෙල ඒක රැයට නවතින්නේ කොකාගලේ බැලුම් හෙලේ තමයි ලොකු අය කියලා නවතින්නේ ඒකට මේ වටපිටාව හොඳට ලස්සනට පේනවා බලනවා බලනවට බැලුම් හෙල කියන්නේ ඒක ඉන්නකොට බලන්න පුළුවන් හැම එකක්ම බැලුම් හෙලේ රැය නවතින්න මේ ළමයා හරි ආසයි ඒ හින්දා මෙයා කියනවා හිතයි කොකා ගලේ බැලුම් හෙලේ රඳන්න කියලා මොකද්ද කියන්නේ ගලේ බැලුම් හෙලේ රඳන්න දැන් ලස්සන සින්දුවන්නේ අපි ඔක්කොම ටික කියමු කොහොමද චප්පි මංගච්චා පං කතා දමන්න බොක්කි මංගච්චා පං කොටා දමන්න කුක්ක එක්ක කැලේ කොලේ මංගච්චන්න හිතයි කොකා ගලේ බැලුම් හෙලේ රඳන්න හිතයි කොකා ගලේ බැලුම් හෙලේ රඳන්න දැන් මතකද හිතලාගෙන ඉන්නේ ලස්සනට කියමුද අපි ඔක්කොම හැබැයි එකිනෙකත් මේ නතර වෙන්න බෑ එකට පටන් ගන්න එකට ඉවර කරන්න කොහොමද ඉතින්ද ඔයා කලින් පටන් ගත්ත අපට කලින් අපි ඔක්කොම එකට පටන් ගමු චප්පි මංගච්චා පං කතා දමන්න බොක්කි මංගච්චා පං ඔටා දමන්න කුක්ක එක්ක කැලේ කොලේ මංගච්චන්න හිතයි කොකාගලේ බැලුම් හෙලේ රඳන්න හිතයි කොකාගලේ බැලුම් හෙලේ රඳන්න මොකද ඔක තේරුම දැන් කුරුල්ලනේ මෙහාට එන්න මාත් එක්ක සින්දු කියන්න හාවනේ මෙහාට එන්න මගෙත් එක්ක නටන්න අපේ බලු කුක්කත් එකතු කරගෙන කැලේ හැමතැනම ඇවිදින්න මං හරි ආසයි ඒතර කොකාගලේ උඩට නැඟලා බැලුම් හෙලේ රාත්‍රියක් ගත කරන්න මං හරි ආසයි කියලා තමයි මේ කියන්නේ නේද හරි හොඳයි නේද එහෙම යන්න වුණොත් අපිට පුළුවන් වුණොත් හරි දැන් තව එක සැරයක් කියලා අපි අපේ වැදි භාෂා පාඩම ඉවර කරමු ලස්සන කියමු කොහමද චප්පි මංගච්චා පං කතා දමන්න බොක්කි මංගච්චා පං ඔටා දමන්න කුක්ක එක්ක කැලේ කොලේ මංගච්චන්න හිතයි කොකාගලේ බැලුම් හෙලේ රඳන්න හිතයි කොකාගලේ බැලුම් හෙලේ රඳන්න හරි නම් හොඳට පාඩම් කරගෙන ඉන්නොත් ලබන සතියේ පාඩම එනකොට එන අද අපි පාඩම නවත්තමු මාම කච්චක් හොඳමයි ලා කැකුල කැකුලියෝ බාස පොජ්ජ හිටලා ගත්තු කාලෙමැච්ච හමාර තැනයි අද දින මැච්චේ ඔය ඇත්තන්ට අනු කලන ගැටලු පොජ්ජ තමයි වැදි භාෂාවෙන් නටනවාට කියන්නේ කොහොමද වැදි භාෂාවෙන් නටනවාට කියන්නේ කොහොමද ඔබ ලියන්න ප්‍රධාන වැදි නායක කොටබකිණිය දඹාන ප්‍රධාන වැදි නායක කොටබකිණිය දඹාන
කතා දමන යමකෙන් ඇහුම් පොජ්ජ මන්ද වෙන්නේ රට පොජ්ජේ මුල් තැනින්ම රඳාපු මිනික් ගජ්ජුන්ගේ හද්ද පොජ්ජයි. ඔබට මේ රේඩියෝවෙන් ඇහෙන්නේ අපේ රටේ ආදිවාසීන්ගේ හඬයි හඬයි. දමන බුළු ගහ දෙන හෙනන්නේ ගල් කන්දේ ලෙනකෝපන් නොදුරු අනාගතයේදී වැඩි පරපුර ආරක්ෂා කළ ඍජු බුද්ධ සම්පන්න නායකයෙකු තිසාහාමි. පරම්පරා පොජ්ජ හොඳකොද මේ අන්තත් හොඳ වාගේ ඉඳනවා කියලා ඇතින් හිල්ලාලා මං ඇත්ත මේ අන්තන්ට මං ගචන කතා දෙමට මං ගචන කොදයි මේ අන්තනේ පරම්පරා පොජ්ජට බාධා පොජ්ජ මන්දනම් මං ගැච්චෝ සමාජ පොජ්ජට මන්ද වුණොත් පරම්පරා පොජ්ජ පටවුණා ඒතන හිටලාගෙන මේ අතෝ ඉඳින්නේ මේ අතෝ ඉඳින කාල පොජ්ජටවත් මේ අත්තන්නේ මේ කකුලා ඉඳලා මේ කකුලා ඉඳලා ඒ දෙකම මේ අත්තන්නේ පරම්පරා පොජ්ජෙන් පටාරන්න කොදයි ඒ පරම්පරා පොජ්ජ අන්න මංගල්ජන මේ අත්ත සමාන අංකයට දීර්ඝ ඉතිහාසයේ තමන්ගේ ප්‍රජාව වනේ ආරක්ෂකයන් වූවා මිස අන්‍යයන් මෙන් ඝාතකයින් නොවූ බව ලොවට හෙළි කළ ඒ නායකත්වය දඹාන කතා දමන යමකේ අපි ආඩම්බරයෙන් සිහිපත් කරමු. හිත්ලා අන්නම කොදෝවෙන් මංගච්චන වෙලා මැච්චත් මන්දි වෙලා නොවැ. අදත් මේ හැටිමට මේ තැන ඇන්න මංගච්චන උදව්තන ඇනු කලාවා. කොළඹ පෝරුගම් පොජ්ජෙන් ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂතුමත් එවාගේම උපුල් චන්දන හූරත්. එවාගේම මෙයිබෙන් මේ ඇතැන්න උදවතන මන්දු කරවා චන්ද්‍රරත්න පෙරුම් බඩගේ හුරත් සාන්ත කුමාර හුරත් එවාගේම හර්ෂ ප්‍රසාද්. මේ ඇතුමනේ කාද උරුවරිගේ විමල රත්න හූරා ලබන සති පොජ්ජේ මංගච්චද්දි ඔය ඇත්තන්ට කන්දේ දෙයලත්තන්ගේ කළු බණ්ඩාර දෙයලත්තන්ගේ පීටු පොජ්ජ මේ ඇතු මංගච්චලා මංගච්ච.